කියන දෙයකට අහුම්කම් දෙන්න සංගමයක් නැත්නම් ඒ පිළිවෙත අහගෙන ඉන්න සංගමයක් නැත්නම් ඒකින් පෙන්වන්නේ තමන්ගේ නූගත්භාවය ඔබතුමා කතා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආනමණ්ඩුවේ කැලෑ කපපු ඔබතුමා කතා පාත් ආනමණ්ඩුවේ ගල් කඩපු ආනමණ්ඩුවේ රෑට රෑට තේක්ක වතු වලට පැනලා කොටම් පටවපු හාදයෝ පාර්ලිමේන්තු ආපුවාම මේට වඩා ලොකු දෙයක් වෙයි කියලා මම හිතන්නේ නෑ එනිසා ගරු නියෝජ්‍ය කතානායක මා කියන්නේ ඔබතුමා මාතෘකාවට එන්න මා කියන්න කවද මේ ඉන්නේ මෙතන මෙයා මෙයා දමුගේ බෑන හරිද අපි නොදන්න අයද මේගොල්ලෝ එනිසා ගරු කතානායකතුමනි මා කිසි කෙනෙකුගේ නමක් කියන්නේ මා කිසි කෙනෙකුගේ නමක් කියන්නේ එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා කතා කරමින් ඉන්න මොකද්ද දැන් ඔබතුමාට මා පෙන්වා දෙන්න ලැබුවා මේ හතර වටෙන් මේ මොකද්ද ඔබතුමා මාතෘකාවට අනුව කතා කරන්න මම මාතෘකාවට අනුව කතා කරගෙන යන්නේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණදි පෙන්වා දෙන්න ලැබුවේ විනයගරුක රටක් විනයගරුක පාර්ලිමේන්තුව හැබැයි එතුමගේ පාර්ලිමේන්තුව බඩු ටික මරු ලැජ්ජා වෙන්න ඕන මේ වගේ පාර්ලිමේන්තුවද ඔතන වාඩි වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය පුටුවේ වාඩි වෙලා කිව්වේ මේ පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙනකෝ විනය එදා සිද්ධ නොවුති දේ සිද්ධ වෙන පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙනවා කිව්වා මේ අයද මේ අයද දරු කතාවේ මොනවද මේ හරිද අඩුමතරමේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වචන වලට අහුම්කම් දෙන මගේ ඕනේ නැහැ හරිද ඒ තරම්වත් විනයක් නැති සංගමයක් නැති මිනිස්සු ටික හරිද එනිසා මතක තබා ගන්න දරු කතානේ කිසි හඬකට කිසි තර්ජනයකට කිසි බියගැන්වීමකට යටත් වෙන මිනිස්සු නෙවෙයි එහෙම යටත් වෙන දේශපාලන තොර මිනිස්සුත් නෙවෙයි ඒක හොඳට තේරුම් ගන්න දරු කතා නියෝජ්‍ය කතානේ මේ മന്ത്രിවරු එනිසා මම නැවතත් කියන්නේ හරි මේ මරු වියත්මක මේ වියත්මක දරු කතානේ මේ වියත්මක එකනේ කානමණ්ඩුවේ කානමණ්ඩුවේ ගස් කප්පගෙන අනිත් කෙනා දිවුල පිටේ පස් කප්පගෙන අනිත් කෙනා අම්පාර වෙලිකොර දාන කෙනා අනිත් කෙනා මනම් පිටේ වෙලිකොර දාන කෙනා අනිත් කෙනා ගල්ගොමේ ගල්වලවල කරන කෙනා අනිත් කෙනා බදුල්ල බාර අයිතිකාරය අනිත් කෙනා මොනරාගල බාර අයිතිකාරය වියත්මඟ මතක තියාගන්න මේකල තමයි වියත්මඟ අහා දරු කතානායකතුමනි ඒ නිසා හොඳට මතක තියාගන්න අරක්කු ෆැක්ටරි අයිතිකාරය බාර අයිතිකාරය නීති විරෝධී වැලිජාවරම් කරන කෙනා පස්ජාවරම් කරන කෙනා ගල් කන්න කෙනා ගස් කපන කෙනා මේ පාර්ලිමේන්තුවට වෙලා මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන වින් නැහිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරි ඒ නිසා මේ මහත්තුරුන්ට කියන කරුණාකරලා අහගෙන ඉන්න පුරුදු වෙන්න කරුණාකරලා අහගෙන ඉන්න පුරුදු වෙන්න අහගෙන ඉන්න පුරුදු වෙන්න ඒ නිසා ඔය කිසිවකට යටත් වෙන්න නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ලෑස්තිද ඒ නිසා මා කියන්නේ දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් කවුද නිදහස් කරන්න කියලා කියන්නේ මේකෙන් කරු කතානායකතුමනි නිදහස් කරන්න කියලා කියන නඩු 78ක් දැනට මහාධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ලක්වෙමින් තිබෙන නඩු 8ක් එතකොට හොඳයි ඉල්ලා අස්කර ගන්න කියලා තමයි මේ යෝජනාව ගෙලලා තිබෙන්නේ දැන් මා දැක්ක මේ නඩු වලට පෙනීහිටපු නීතිච මහත්මයා ඊයේ ඒ නඩුවට කතා කරන වගේ පය ගන්නක් මේක කරුණු ඉදිරිපත් කරා හැබැයි එතුමාට ඒ කරුණු ඔක්කොම ගිහිල්ලා අධිකරණයට කියන්න පුළුවන් ඔව් ඒ ඔක්කොම ගිහිල්ලා අධිකරණයට කියන්න පුළුවන් අධිකරණයට කියලා එතුමාට ඒ සාධාරණ ඉටු කර ගන්න පුළුවන් හැබැයි ඒ අධිකරණයට යන්න බය මොනවද මේ ප්‍රශ්න මම එකින් එක කියන්නම් එකක් ගරු කතානායකතුමනි හිටපු නාවික අමුදාපති කරන්නාගොඩ මහත්මයාට එල්ලී තිබෙන චෝදනාව ඒ චෝදනාව ගරු කතානායකතුමනි පැමිණිල්ල ඉදිරිපත් වුණේ 2013 ඒ පැමිණිල්ල ඉදිරිපත් වුණාට පස්සේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණිල්ල කරගෙන යනවා පැමිණිල්ල කරගෙන යනකොට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදරව් වෙනවා මේක ඉතාමත් භයානක තැනකට තල්ලු වෙමින් තිබෙනවා කියලා එඳ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ගිහිල්ලා ආරක්ෂක ලේකම්වරයාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් පතන කරු කතානායකතුමනි මේ කටයුතු මොකද්ද කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා ඒ ළමයි පැහැරගෙන යාම පිළිබඳ දීපු නිර්දේශය තමයි මාසයක් ඇතුළත පරීක්ෂණයකට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නියෝගයක් දුන්න ආරක්ෂක ලේකම්වරයාට ඒ නියෝගය මේ පාර්ලිමේන්තුවම එම නියෝගය මේ පාර්ලිමේන්තුවම හැන්සාට් කළා තුන කරු නියෝජ්‍ය කතානායකතුමනි එනිසා කියන්නේ මොකද්ද ඒ පැහැරගෙන යාම පිළිබඳ පරීක්ෂණය මුළුමනින්ම කරු නියෝජ්‍ය කතානායකතුමනි පැවරීතිපු නම් කාටවත් නෙවෙයි ඒක කරගෙන යන්න ඉදිරියට කියලා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවුද මේ නිදාස් කරන්න කියලා තව ඉදිරිපත් කරන්නේ ගරු කතානායකතුමනි මේකෙන් තව නිදාස් කරන්න කියලා ඉදිරිපත් කරනවා කවුද උදේ ප්‍රභාත් ගම්මන්පිල දැන් මේ පාර්ලිමේන්තුව අත උස්සලා නඩු අහන්න යනවා කැබිනට් මණ්ඩලය අත උස්සනවා කැබිනට් පත්‍රිකාවක් දානවා නඩු අයින් කරගන්න කියලා ඒ නඩු එක්කනේ උදේ ප්‍රභාත් ගම්මන්පිල අත උස්සනවා මගේ නඩු අයින් කරන්න කියලා ගරු කතානායකතුමනි අත උස්සලා පාර්ලිමේන්තුව නඩු අයින් කරගන්න උදේ ප්‍රභාත් ගම්මන්පිලට එල්ල වී තිබෙන චෝදනාව ඕස්ට්‍රේලියානු ජාතික දෙන්නෙක්ගේ දේපල
ඇටෝනි බලපත්‍රය කරා විකිනි පිළිබඳ චෝදනාව. ඔව් අධිකරණයට ගිහලා ඉදිරිපත් කරන්න. ආ ඒක හරිද? ඒකට බාධා අඩුයි. ඒකට බාධා අඩුයි දැන්. ආ ඒක තමයි බාධා අඩුයි. රයිට්. ඊළඟ කවුද? ඊළඟ එල්ලුවේ තිබෙන යෝෂිත රාජපක්ෂගේ පැමිණිල්ල අයින් කරගන්න කියනවා. යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් ඉදිරි පැමිණිල්ල කුමක්ද? ගරු නියෝජක කතානායකතුමනි, නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටනන්ට් කෙනෙක් හිටියට ඔහු මිලියන 500කට වඩා අධික CSN නාලිකාවක් දේපල උපයාගත්ත කොහොමද? ඔහුට කියන්න තියෙන එකයි ගිහිල්ලා. ඔහුට ගිහිල්ලා කියන්න තියෙන්නේ මිලියන 500කට වඩා අධික CSN නාලිකා උපයාගත්ත මෙහෙමයි. මැදබුලන කුඹුරෙන් මෙච්චර හම්බුණා, මහින්ද මාතක පඩිය මෙච්චර දුන්නා, නාවික හමුදා පඩිය මෙච්චරයි. මෙන්න CSN. ඔව් දේශියාච මෙනික් මල්ල දුන්නා මෙන්න කියලා කියන්න. ඉතින් එන්න නඩු වෙන්නේ දවස්. ඊළඟ මොකද්ද වැසි රාජපක්ෂත් තියෙන නඩු? මං දැක්කා නීතිතුමාත් වැසි රාජපක්ෂත් තියෙන නඩු. එකක් තමයි ගරු නියෝජක කතානායකතුමනි. එකක් තමයි මල්වානේ ගෙදර. මිලියන 200කට වඩා වටින මල්වානේ ඉඩම සාත් ගෙදර. ඒකද රුපියල් ගත්ත කොහමද කියලා නඩුවක් තියෙනවා. ඒතර කියලා කියන ගේ මගේ නෙවෙයි කියලා. එතකොට මුදිත ජයකොඩි ගෘහ නිර්මාණ ශිල්පියා කියනවා ගරු කතානායකතුමනි ප්ලෑන් එක අඳින්න ආවේ පුෂ්පා මුල්ගල තියෙන තැන පුෂ්පා උළුවල් තියෙන තැන පුෂ්පා දැන් බැසිල් කෙනා ගේ යාගේ නෙවෙයි කියලා. ඉතින් ඒ වනේ දොම්පේ නඩුව. ඊළඟ මාතර නඩුව. මොකද කරු කතානායකතුමා ඔහුට විරුද්ධව තියෙන මාතර නඩුව. මාතර නඩුව තමයි ඔහුට විරුද්ධව තියෙන කරු නියෝජක කතානායකතුමනි මාතර බ්‍රවුන්සිල් වල මාතර නගරේ වටිනාම බ්‍රවුන්සිල් කන්දේ අක්කරයකට වඩා ඉදමක් ඔහුට හිමිව තිබෙනවා. ඒ ඉදම ගණ්ඩ සල්ලි කොහෙන්ද? ඔහුට කියන්න පුළුවන් ලොස් ඇන්ජලිස් වල ගේ වික්කා. එහෙම නැත්නම් තමන්ගේ දරුවගේ පඩියෙන් ගත්තා. ගිහලා කියන්න. අහලා තියෙන එක දෙයයි. තමන්ගේ දේපල මේ දේපල උපයා ගත්තේ කොහොමද කියලා. ඊළඟ කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට නාල ගොඩේවා. නාල ගොඩේවාගේ නඩුවත් අයින් කරගන්න කියලා එතුමා දැන් අත උස්සන් ඉන්නවා. ඒ මොකද්ද? විනිමය කොමිසම සභාවේ මුදල් රුපියල් මිලියන 5ක් මිලියන විනිමය කොමිසම සභාවේ රුපියල් මිලියන 5ක් තාරුණ්‍යයට හිටක් සංවිධානට දෙනවා. තාරුණ්‍යයක් කියන දේශපාලන සංවිධානය. විනිමය කොමිසම සභාවට මොකද්ද තියෙන බලය? ගරු නියෝජක කතානායකතුමනි දේශපාලන සංවිධානට සල්ලි දෙන්න ලක්ෂ 50ක්. ඉතින් ගිහිලා කියන්න පුළුවන් තර්ක කරලා දුන්නේ මේකටයි. නාමල් මගේ මිතුරා නාමල් අපේ ස්වාමියන් ඔව් වීඩියෝත් මට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඒ නිසා මම කෙව්වා. එතරයි. නඩුව ක්ලෝස්. ඔතන තියෙන්නේ. ගිහිල්ලා කියන්න. ඊළඟ කරු කතානායක තිලින ගමගේ. තිලින ගමේ කිත්ති නඩුව මොකද්ද? නීති විරෝධී අලිය තියාගෙන පිළිබඳ නඩුව. දැන් මොකද්ද කියන්නේ? කොමිසම් සභාව පළමු වාර්තාවේ කියනවා මේ නඩුව අයින් කරගන්න කියලා. දෙවෙනි වාර්තාවේ කියනවා අලියක් දෙන්න ආපහු කියලා. මේමයි වාර්තා හදලා තියෙන්නේ. දැන් අධිකරණයක් ඕනද මේ රටට? පාර්ලිමේන්තුව අත උස්සලා නම් නඩු විමසන්න යන්නේ. කැබිනට් මණ්ඩල අත උස්සලා නම් නඩු වල තීන්දුව తీරන ගන්න යන්නේ. මොකද පාර්ලිමේන්තුව නඩුව 78ක් අයින් කරගන්න කියලා තීන්දුව දීලා තිනවා. පරීක්ෂණයේදී 136 පරීක්ෂණ භාජන කළා තිබෙනවා. ගරු කතානායකතුමනි ජනවාරි මාසේ 9 වෙනිදා තමයි ගැසට් එක ගැහුවේ. නොවැම්බර් දෙසැම්බර් මාසේ 8 වෙනිදා වාර්තාව බාර දුන්නේ. ඒතර මාස 10යි තිබුණේ. මාස 10ට අවිලා ආසන වශයෙන් දින 300යි. දින 300න් කොවිඩ් වල දින 150 කට වැහිලා තිබ්බා. ඉරිදා සෙනසුරාද නිවාඩු තිබ්බා. පොයේ නිවාඩු තිබ්බා. ගරු කතානායකතුමනි 75ක්වත් මේ කොමිසම රැස්ුනේ නැහැ. දින 75ට නඩු 136ක් අහනවා. ගරු කතානායකතුමනි මහා අධිකරණේ එක නඩුවක් අහනවා අවුරුදු 3-4. මේ පිස්සු පූසා නඩු අහනවා ගරු කතානායකතුමනි පැයෙන් තීන්දුව දෙනවා. මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක උනේ. ඔක්කොම නිදාස් කරගෙන ඉන්න සඳහා දීපු තීන්දු. ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි ඊළඟ කවුද? ජාලිය ජාලිය වික්‍රමසූරිය. ජාලිය වික්‍රමසූරිය ගරු කතානායකතුමනි මේ මහා අධිකරණෙන් අපගත්තා. මහා අධිකරණෙන් අපගත්තා මොකද නඩුව? නඩුව තමයි ඇමරිකන් එක්සත් ජනපදයේ अमेरिकन एक्सा जनपद तानापति कार्यक मिलदी महा तानापति कार्यालय मिल दिखी वंचा पील नहाधिकरण टावा महाधिकरण करपदुंड पास पश्चिम कुदरी जाली विक्रम सूर्य अपदुंड कांता मुखदरावा विवाह कर अड़मतर में जाली विक्रम सूर्य मे पेमिल विवाह करमीशन सभावे मुखदर ගරු කතානායකතුමනි රතුවරෙන් තුකාරය නිදහස් කරන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? ඒ විතරක් නෙවෙයි ගරු කතා ඒ ජාලි වික්‍රමසූරියගේ නඩුව. ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි කාගේ නඩුවද අයින් කරගන්න කියලා කියන්නේ? මේ කොමිසම් සභාව. ඊළඟ ගරු කතානායකතුමනි කාන්දගමගේ රාජ්‍ය නිලධාරියෙක්ද? මොකද්ද? කාන්දගමගේ මහින්ද රත්න දන්නවනේ. අර අර කොළඹ නගරේ මේ ওই වෙලද සංගම් මතන් ඉන්නේ. එයාට විරුද්ධ නඩුවක් තියෙනවා. ඒ නඩුවේ කාන්දගමගේ මොන රාජ්‍ය නිලධාරියෙක්ද? කහඳගමගේ මොන පොලිස් නිලධාරියද හමුදා නිලධාරියද මේ කොමිසමට කරනවන්නේ? මේ කොමිසම කියන කහඳගමගේ නියම නඩුවත් අයින් කරගන්න කියලා. ඊළඟ කරු නියෝජක කතානායකතුමනි ඊළඟ මේක තියෙනවා. මම මේක තනින් තන කියන්නේ. ඔක්කොම කියන්න කිත් වෙලා නැහැ. කෑ ගහලා තියෙන කොටක් දැන් කට්ටිය. ඊළඟ නිස්සංක සේනාධිපති. නිස්සංක සේනාධිපතිගේ නඩුව මොකද්ද කරු නියෝජක කතානායකතුමනි? ගිනි අවි ආයුධ පවත්වාගෙන යෑමත් ආණ්ඩුව ලැබිය යුතු ලාභ අයිතු ලෙස උපයා ගැනීමත්. මේක නඩුවක් නෙවෙයිද?
ගරු නියෝජකතන මේගොල්ලන්ට පුළුවන් ඇවන්ගාඩ්ගේ සල්ලි ගන්න ඇවන්ගාඩ්ගේ පස්සේ යන ඇවන්ගාඩ්ගේ ගොදුරු බවට පත්ලා ඉන්න ඇවන්ගාඩ්ගේ ගෝලයන්ට මේව රකින්න පුළුවන් හැබැයි අපි රකින්න ලෑස්ති නැහැ මතක තබා ගන්න ඒවා පුළුවන් ඇවන්ගාඩ්ගේ ගෝලයන්ට අපි දන්න ඇවන්ගාඩ්ගේ පටිගත්ත කවුද ඇවන්ගාඩ්ගේ ජීප් වල යන කවුද ගරු නියෝජකතනකට එහෙම ඒවා අපි නොදන්න දේවල් නෙවෙයි ඒ නිසා ගරු කතානායකතුමනි ඇවන්ගාඩ් නඩුවෙන් අයින් කරන්න කියනවා ඊළඟ කවුද රෝහිත බෝගල්ලාගම නඩුවෙන් අයින් කරන්න කියනවා ඊළඟ උදයන්ග වීරතුංගට නඩු දෙකක් තියෙනවා එකක් තමයි කරු කතානායකතුමනි තානාපති කාර්යාල නිලධාරියෙක් ඝාතනය කිරීම පිළිබඳ නඩුව ඔව් රුසියානු තානාපති කාර්යාලයේ ඉන්නකොට ඒ තානාපති කාර්යාලයේ තරුණයෙක් ඝාතනය කිරීම පිළිබඳ නඩුව කවුරුද තියෙනවා දෙවෙනි නඩුව තමයි මික් පහරක යන ගනුදෙනු නඩුව ගරු නියෝජ කතානායකතුමනි කල්පනා කරලා බලන්න අපේ රටේ යුද්ධයක් තියෙන වෙලාවක සෑම ජනතාවම තමගේ පොඩි දරුවා තමගේ කැටේ කඩලා යුද්ධයට අරමුදලට සල්ලි වේදම් කරපු රටක් මේක සාමාන්‍ය දරුවා තමන් පොඩි කාලේ එකතු කරගත්තු කැටේ රුපියල් 7 දුන්න යුද්ධයට ඇයි මේ යුද්ධ මේ ත්‍රස්තවාදී අවසන් කරන්න ඕන කියලා හැබැයි එහෙම කරගෙන මොකද කරන්නේ මේකට අවශ්‍ය වෙන පහරක යන ගේනවා මික් පහරක යන හතරක් මිලදී ගැනීම සඳහා යුක්‍රේන් රාජ්‍යත් එක්ක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඇග්‍රීමන්ට් එකක් සාකච්ඡා කරනවා කියලා කියනවා ගාන මිලියන 7යි හැබැයි දීලා තන මිලියන 14 කොයිතුරු ඩොලර් මිලියන 7 කොයිතුරු ඩොලර් මිලියන 7 අහන්න ඕන නැද්ද මේක ඒක යන ගරු නියෝජ්‍ය කතා නැකතුනේ මිලියන 1400ක් ඒ නඩුව තමයි උදයන්ග වීරතුංගට තියෙන්නේ ඒ නඩුව තමයි ගෝඨාභය රාජපක්ෂට තියෙන්නේ ගරු කතා නැකතුන මොන රටේද යුද්ධයක් තියෙන වෙලාවක ගමේ දරුවන් තමන්ගේ කැටේ කඩලා යුද්ධයට අරමුදල් හදන වෙලාවක යුද්ධයට තමන්ගේ කැටේ සල්ලි එකතු කරලා දෙනකොට රටේ නායකයෝ යුද්ධය අවියව දෙනකොට හොරකම් කරපු නායකයෝ මේකලා දේශප්‍රේමී වෙන්නේ අන්න ඒ නඩුව අයින් කරගන්න කියලා හිතනවා ඒ ගෝඨාභයගේ නඩුව ඒ විතරක් නෙවෙයි ගරු කතා නැකතුන මේකට ආවේ නැතුවට එතුමා මුක්ති ආරා නඩුවක් අයින් කරගත්තා එතුමා මුක්ති ආරා අරින් කරගත්තු නඩුව මොකද්ද ගරු කතා නැකතුන මේ රටේ යාචකෙක් වුණත් තමන්ගේ අම්මා තාත්තගේ සෝනාදන්නේ තමන් හම්බ කරලා ලංකාවේ පළවෙනි වතාවට අම්මගේ තාත්තගේ සෝන ඇදුවා ආණ්ඩුවේ සල්ලි වලින් මොන නායකද මේගොල්ලෝ ඒව කරු නියෝජක කතා නැකතුන අයින් කරගෙන තියෙන්නේ කොමිසම් සභාවෙන් නෙවෙයි ජනාධිපති මුක්තියට අයින් කරගෙන තියෙන්නේ ඒ කිසුවක් අධිකරණයේ නිදොස් කොට නිදහස් වීනේ ඒ සියල්ලම සිදුවී තිබෙන තමයි ජනාධිපතිතුමාට පස්සේ අධිකරණයට ගිහිල්ලා කිව්වා මුක්තිය තියෙන අයින් කරගන්නවා කියලා අන්න එවැනි චෞර වලල්ල කරු නියෝජක කතා නැකතුමනි ඉතින් ඒ චෞර වලල්ල ඒ චෞර වලල්ල පිළිබඳ කරු නියෝජක කතා නැකතුමනි හරි ඉතින් මේ චෞර වලල්ල පිළිබඳ වාර්තාව තමයි මේ තියෙන්නේ ඒ නිසා කරු නියෝජක කතා නැකතුමනි මේ චෞර වලල්ල පිළිබඳව අපි කරුණ ඉදිරිපත් කළා තිබෙනවා දැන් මොකද මගේ තියෙන සම්බන්ධය මම ඒකත් කියන්න ගරු නියෝජ කතා නැකතුමන මෙතන සාකච්ඡාවක් තිබුණා මා වස්සා ගණනාවකදී පාර්ලිමේන්තුවේ විස ප්‍රශ්න කරා ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍ර අමාත්‍යවරයාට යෝජනා කරා ඇවිල්ලා ඒ පිළිබඳ කරුණු කියන්න කියලා ඒ සඳහා මම අවස්ථා තුනක් ගියා ඔව් ගියා ගිහිල්ලා අවුරුදු තුනක් හරි ගිහිල්ලා අවුරුදු තුනක් ඔව් නෑ කියන්නේ ගිහිල්ලා කරු නියෝජ කතා නැකතුමන අවුරුදු කරුණු අවස්ථා දවස් තුනක මම කරුණු කිව්වා හෙට මට ගෝඨාභය රාජපක්ෂෙන්ද කියන්න කිව්වොත් සීනියෝරකම් කරේ කොහොමද ඒ බදු වංචාව සිද්ධ උනේ කොහොමද කියලා හෙට ගෝඨාභයෙන්ද කිව්වොත් මම යනවා මට කොතන කාරි මේ වංචන ගැන දඬුවම් දෙන්න ඕනකම තිබෙනවා ඊළඟ කරුණු නියෝජ කතා නැකතුමනි සිගරට් වලට බිලියන 3.15 කෝටි 315ක ණය ආරම්භතල දුන්නේ කොහොමද කියලා හෙට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආරාධනා කරොත් මම ඒ පිළිබඳ තොරතුරු ලබා දෙනවා කියලා. ඊළඟ හෙට මට ආරාධනා කරොත් ගරු නියෝජ්‍ය කතා නැකතුමනි එතුමා ආරාධනා කරන්නේ මික් පාර ගණදෙන පිළිබඳ ඔබ සතු දෙන තොරතුරු මොනවද? මම කියලා දෙනවා ගරු නියෝජ්‍ය කතා නැකතුමනි. හෙට මට ආරාධනා කරොත් ගරු නියෝජ්‍ය කතා නැකතුමනි සංස්කෘතික කර්මදලේ සිදු වී තිබෙන වංචාව පිළිබඳ තොරතුරු මොනවද? ඒව මම ගිහිල්ලා ලබා දෙනවා. ගරු නියෝජ්‍ය කතා නැකතුමනි මේ රටේ වංචාව මේ රටේ දූෂිතයන් මේ චෞර වලල්ලට රැවුවා. අරගලයක් කරන්න ඕන කොතනද? මේ චෞර වලල්ලට රැවුව සටනක් කරන්න ඕන කොතනද? ඒ කිසිතැනක් මාත් කරන්නේ නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමනි මම හිතන්නේ අවස්ථාවක් මම හිතන ඔබතුමා දෙනවා ඇති මේක නිවැරදි කරගන්න නෑ ඒක තමයි ඔබතුමා දුන්න නිසා මේක නිවැරදි කරගන්න ඕන හින්දා අහන්නේ මොකද මේක කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා ඔබතුමුණාංශයේ නම ඊට පස්සේ කැබිනට් මණ්ඩලෙන් තමයි ඔබතුමුණාංශය පත් කරලා මේ පාටලි චම්ප කරන්න නෑ නෑ හරි නෑ 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 ඇයි ඇයි මගාරින්නේ ඇයි මගාරින්නේ ඇයි මගාරින්නේ මට වෙලාව දෙන්න මල වෙලාවද ගරු නියෝජ්‍ය කතා නැතුනේ මා ඉතා පැහැදිලිව කියලා තියෙනවා මම අවස්ථා තුනක් සහභාගී වී තිබෙනවා ඒ අවස්ථා තුනේදී මා සීල තොරතුරු ලබා දී තිබෙනවා ඒ දඬුවම් ලබා දීම සඳහා මම ප්‍රයත්න දරලා තිබෙනවා ඊට අමතර කිසිවක් නැහැ බොරු මොනවද අම්මගේ තාත්තගේ සෝනාදපුක බොරුද අයිතිකාරයන්ට මල්වණ ගෙවල් බොරුද බ්‍රවුන් සිල්වල අක්කර ගණන් ගත්ත එක බොරුද CSN නාලිකාව යෝෂිත අයිති බව බොරුද
මොනවද මේ බොරු කියන්නේ කරුණ නියෝජක කතා නැගිටුමුනි ඈ මේ මික් පාර කෑන වලින් හොරකම් කරපුවා බොරුද ජාලි වික්‍රමසූරිය තානාපති කාර්යාලේ විකුණකට හොරකම් කරපුවා බොරුද එවන්ගාඩ් මුදලාලි කෝටි ගණන් ආණ්ඩුවට ආපු ආදායම Tamanට හරවගත්ත බව බොරුද ගරු නියෝජක කතා නැගිටුමුනි මේ ඇත්ත කරුණු ඒ නිසා ඒ පිළිවන් තමයි අපේ විවාදෙ දියත් කරලා තිබෙන්නේ එනිසා කරුණ නියෝජක කතාන මම නැවත නැවත කියන්නේ මේ වංචනිකයන්ට රේව දූෂිතයන්ට මේ චෞරවලල්ල අප රට මාතෘභූමියේ ආධිපත්‍ය දරන්න මේ චෞරවලල්ල ඒක දේශපාලක කණ්ඩායමක් ඉන්නවා ඒකට හමුදාමේ කණ්ඩායමක් ඉන්නවා ඒක රජයේ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා ඒකට පොලිසිය කණ්ඩායමක් ඉන්නවා ඒකට ව්‍යාපාරවල කණ්ඩායමක් ඉන්නවා ඒකට අධිකරණ ශේත්‍රයේ කණ්ඩායමක් ඉන්නවා මේ චෞරවලල්ල තමයි මේ රට ආධිපත්‍ය අරන් තිබෙන්නේ ඒ චෞරවලල්ල ගරු නියෝජක කතානකට සූරගෙන කන්නේ කුමක්ද ඒ චෞරවලල්ල එක්ස් කරගන්නේ කුමක්ද ඈත ගම්මානවල ඈත ගම්මානවල ගොවි ජනතාවට තමන්ගේ දුවදරුවට හරියම පාසලක් නැහැ තමන්ට හොඳ ඉස්පිරිතාලෙ බෙහෙත් එකක් නැහැ තමන්ගේ කුස්කර්මාන්ත නිසි විලක් නැහැ තමන්ගේ කරුණ නියෝජක කතා නැගතුමනි ගෙදරට වහලක් නැහැ නොතෙමින්න නිවසක් නැහැ එහෙම මිනිස්සුන්ට අයිති වෙච්ච ධනය එහෙම මිනිස්සුන්ට අයිති වෙච්ච ධනය හොරකම් කරපු කණ්ඩායමක් ඉන්නවා ඔවුන් චෞර වලල්ල ඒ වලල්ලට හරිව සටනක් නැද්ද මේ කිසියෙක් සාන්තුර නෙවෙයි ගරු නියෝජක කතා නම මා දන්නවා මේ නම් මා කියන දෙක නමක්වත් සාන්තුර නෙවෙයි ඔවුන් මේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකොට ගන්න මංකොල්ල කාපු හොරු වන්තනික දූෂිතයෝ එනිසා කරුණ නියෝජක කතා නැගතුමනි ඒ දූෂිතයන්ට හරි අරගලය ඒ වන්තනිකන්ට හරි වරගලය ඒකට කොමිෂන් සභාවලින් ප්‍රජාවිතිය ගරු නියෝජක කතා නැගතුමනි ප්‍රජාවිතිය ප්‍රජාවිතිය මට මගේ ප්‍රජාවිතිය අනේ කොතල ගහගන්න කියන ගෝඨාභයගේ හරිද ප්‍රජාවිතිය වලින් දේශපාලන කර මිනිස්සු නෙමෙයි අපි මේ රටේ ජනතාවගේ පුරවැසියගේ අයිතිවාසිකම් වෙන දේශපාලන කර මිනිස්සු එනිසා කරුණ නියෝජක කතා නැගතු කිසිසේත්ම කිසිසේත්ම මොන තාඩන මොන පීඩන මොන මර්ධන මොන වගේ වලංගු ගැහුවත් කරුණ නියෝජක කතා නැගතුමනි මේ දූෂිතයන්ට රිව කරන අරගලේ නැත කරන්නත් බව මතක තබා ගන්න ඊළඟ කරුණ නියෝජක කතා නැගතුමනි දූෂිතයන් නිදාස් කරන්න කියන විතරක් නෙවෙයි ඊළඟ මොකද්ද කියන්නේ මේ දූෂිතයන් පිළිබඳ පරීක්ෂණ කරපු නිලධාරීන්ට නඩු දාන්න කියනවා මේක විශේෂම ගත්තොත් විශේෂම ගත්ත හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් සින්නයියා කියන නාවික හමුදාපතිවරයා ඒ වගේම රවි විජේගුණවර්ධන නාවික හමුදාපතිවරයා ඒගොල්ලෝ තමයි එවන්ගාඩ් පිළිබඳ තොරතුරු දුන්නේ අන්න ඒ දෙන්නට නඩු දාන්න කියනවා එවන්ගාඩ් එළියට දාන්න කියනවා පරීක්ෂණ කරේ පොලිස් නිලධාරීන් අවි නාඩි 5යි මන්ත්‍රීතුමා නාඩි 5ක් දාන්න කියනවා චූතිතෙන් දාස් කරන්න කියනවා නඩු පවරපු නීතිපති පාර්ලිමේන්තු නිලධාරී ඒගොල්ලන්ට නඩු දාන්න කියනවා හොරාට නිදාස දෙන්න කියලා කවදද ලංකාවේ මෙම නීතිය ක්‍රියාත්මක වෙන්නේ පරීක්ෂණ කරපු නිලධාරීන් නඩු දාන්න කියනවා නඩු පවරපු නිලධාරීන්ට නඩු දාන්න කියනවා ඒ විතරක් නෙවෙයි නඩු ආපු නඩු වහපු අධිකරණ විනිශ්චයකාරතුමාට නඩු දාන්න කියනවා නඩු මතක තබා ගන්න නඩු වහපු අධිකරණයේ විනිශ්චයතුමාට නඩු දාන්න කියලා උපාලි අබේරත්න කියනවා ගරු කතා නැගතුනේ පාර්ලිමේන්තු අත උස්සලා පාර්ලිමේන්තු අත උස්සලා පරීක්ෂණ කරපු නිලධාරින්ට අත නඩු දාන්න නීතිපති දෙපාර්තමේන්තු නඩුගොනපු නීති නිලධාරින් නඩු දාන්න නඩු ආපු අධිකරණ නිලධාරින්ට නඩු දාන්න ෆැමිලි දාපු මට නඩු දාන්න ෆැමිලි දාපු මට නඩු දාන්න අපි හම්බෙම අධිකරණෙදි ඒ නිසා දරුණු යෝජක කතා නැගතුමනි ඔව් ලලිත් මන්ත්‍රී කාඩ කියන්නේ රු නියෝජක කතා නැගතුමනි මම අහන්න කැමති ආනන්ද විජේපාල කියන්නේ කවුද එයා ෆැමිලි දාන්න මිලියන 12ක් පඩි ගත්තේ කාගෙන්ද කියලා කියන චොක්චොක් දාහගනින් දංගහගනින් ගරු කතා නැවතුන දූෂණ විරෝධී ලේකම් කාර්යයක් හදලා තිබෙනවා ඒක මාස 35කට වඩා වැඩි කාලයක් රැස් වෙලා තිබෙනවා ඒකේ ඒ අවුරුදු 3ම ඒ අවුරුදු 2ම ආසන්නේ සේවකයෝ 30ත් 38ත් අතර ප්‍රමාණයක් වැඩ කරලා තිබෙනවා ඒ වැඩ කරපු අයට මිලියන 33ක පඩි ගෙවලා තියෙනවා ආසන්න වශයෙන් ගත්තොත් එක්කෙනෙකුගේ වැටුප රුපියල් 28000යි රුපියල් 28000යි වැටුප ගෙවලා තියෙන්නේ ගරුකරම ආනන්ද විජේපාල කියන්නේ 2004 2005 කුසකර්ම අමාත්‍යාංශ කාලේ ඊට පෙර එයා පුනරුත්ථාපන අධිකාරිය ඉන්නවා කොහොල කියනකම් පිස්සෙක් වගේ කෑ ගන්නටි මේ පිස්සෙක් ඇරුවේ මොකටද ගරු කතා නැගලා ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න දෙන්නේ කට ගහන ඉන්නවා කයි සිතමුසෙ මොකද පිස්සෙක් වගේ මේ පිස්සෙක් නේ ආ සංවිධායක තුමා මෙහෙම පිස්සුද ඔයාලට හසුරුවන්නේ මම දන්නවා ජොන්ස්ටන් අමාත්‍යවරයා පත් වී තිබෙන අසීරුව ගරු කතා නැගතමු ජොන්සන් අමාත්‍යවරයාට නේද පිස්සු බල්ල ටිකක් නිදහස් කරලා ඔවුන් නබාගෙන යන්න මේකනේ වෙලා තියෙන්නේ උත්තර දෙන්න කියන්නේ දැන් ප්‍රශ්න අඩුමතරම තමගේ පුටුවට යන්න කියන්නේ නියෝජක කතා නැගතමුනි දන්නේ නැහැ හරිද මෙයා හිතන්නේ අර කැලෑ කපනකොට හැම ගහකට මුවා වෙන්න පුළුවන් වගේ හැම පුටුවකම එල්ල වාඩි වෙන්න පුළුවන් කියලා ඒකනේ මම හිතන් ඉන්නේ කරුණාකර අදාළ පුටුවලට ගිහලා වාඩි වෙලා කතා කරන්න කියන්නේ ගරු නියෝජක කතා නැගතමු මා කියන්නම්
ඒ ආනන්ද විජේපාල නියෝජ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරපු පුනරුත්ථාපන අධිකාරී ඒ කාලේ මාස 14ක් මගේ පෞද්ගලික අමාත්‍යංශ පෞද්ගලික කමිටුවට වැඩ කරා ඊට පස්සේ පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා ඔව් පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා රජයේ විතින් ආයතනයක් ගොඩනැගුවා දූෂණ විරෝධී ලේකම්කාර රජයේ ආයතනයක් ඊට පස්සේ ඌ ඒක අධ්‍යක්ෂවරයා මොකද ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ මම එකක් කියන කර මිලියන 12ක් පඩි අරන් අනේ දන්නේ නැති මේ ගරු කතාන් මිලියන 12ට බින්දු කීයද මිලියන 12ට බින්දු කීයද මිලියන 12ට බින්දු කීයද දන්නේ නැහැ හරිද ගරු මේ මට මිලියන 12 ලියලා එවනවද අඩුමතරමේ මිලියන 12 ලියා ගන්න දන්නේ ගරු කතානායකතුමනි මිලියන 33ක් මුළු ව්‍යාපෘතේ මුළු කාර්යාලයට වැය වෙලා තියෙනවා 30 38 අතර ප්‍රමාණයක් වැඩ කරලා තිබෙනවා මාස 35ක් විතර පඩි අරන් තියෙනවා ආසන්න වශයෙන් ගත්තොත් එක්කෙනෙකුට රුපියල් 28000යි ඉතින් අරන් අඬු දාන්නකො පුළුවන් නම් මිලියන 12 පඩි අරන් තිරන් අඬු දාන්නකො අපි නම් ඉන්නේ ඔහම ගරු කතානායකතුමනි මිලියන 12 පඩි අරන් තිරන් කවුරු හරි කෙනෙක් අපි නම් ඉන්නේ මෙහෙම මෙලාකට හිරේ දාලා කියවන්න විතරක් නේ දාන්න දාන්න බෑ ගරු කතානායක කවුරු හරි ඇවිල්ලා සන්දාන ලේකම්තුමා ඇවිල්ලා ප්‍රශ්න කිව්වා ඔහෙ නැගිටලා කිව්වා හරිද සන්දාන ලේකම්තුමා ඇවිල්ලා කතාව කිව්වා ඔහෙ නැගිට්ටා මිලියනගේ මිලියන 12 බින්දු ගන්න දන්නේ පුළුවන් නම් ලියලා එවන්න මිලියන 12 ලියලා එවන්න ඉලක්කමෙන් ඉලක්කමෙන් මිලියන 12 ලියලා එවන්න ඒක දන්නේ ගරු කතානායකතුමනේ මිලියන 12 ඉලක්කමෙන් ලියන්න දන්නේ නැති අය ඒ නිසා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මා කියන්නේ මේ අපරාධ කරුවන් මේ චෞර්‍යයන් නිදාස් කරගනිමු සදා මේ පාර්ලිමේන්තු අත උස්සන්න ඕනද මාජනක දේපල ඕට ප්‍රකෝටි ගණන් හොරකම් කරපු චූදිතයන් චෞර්‍යයන් නිදාස් කරන්න කැබිනට් මණ්ඩලය අත උස්සනවා ගරු කතානායකතුමනි ලංකාවේ පළවෙනි වතාවට තමන්ගේ නඩු වයින් කරගන්න කියලා කැබිනට් මණ්ඩලය උදේ ගම්මපිල අත උස්සනවා තමන්ගේ නඩු වයින් කරගන්න කියලා පාර්ලිමේන්තුවේ නාලක ගොඩේ වත උස්සනවා අත උස්සයිද නැහැ ඒ වෙලාවේ මං හිතන පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඉන්න කියලා අඩුම තරම සදාචාරයක් තියෙනවා තමන්ගේ නඩුව අයින් කරගැනීම සඳහා අත උස්සන්න අත උස්සලා නඩු වයින් කරගන්න මොකද්ද කරුණේ යුතු කතානායකතුමනි මේක මේම තත්ත්වක ඔබතුමා දැකලා තියෙනවද ඒ නිසා ඒ විතරක් නෙවෙයි කොමිසම් සභාව පිටවලා තිබුණා මොකද ප්‍රජාහිතව හුස් කරන්න කාගේද උපාලේ හරිද මෙයාගේ ප්‍රධානත්වයේ කවුද ප්‍රියන්ත ජයවර්ධන කාලේ අවසන් මැතිතුමා ගරු කතානායකතුමනි පෙබරවාරි මාසේ 20 මා අවසන් කරන්න ජනවාරි මාසේ 29 වෙනිදා පළවෙනි ගැසට් එක ගහනවා අඩුමතරමේ අපිට කිව්වේ මොකද්ද පෑන හරියට කොපුව දා ගන්නවා පෙට්ටිය පෑන දා ගන්නවා ෆයිල් එක හරියට වහනවා ගැසට් එක ගහ ගන්න බෑ හරියට ජනවාරි මාසේ 29 වෙනිදා ගැසට් එක ගහනවා පෙබරවාරි මාසේ 5 වෙනිදා නැවත සංශෝධන කළ ගැසට් එකක් ගන්නවා නැවත අපි නඩු යනවා නඩු ගියාට පස්සේ අප්‍රේල් මාසේ පළවෙනිදා තව ගැසට් එකක් ගන්නවා සංශෝධිත ගැසට් එකක් අඩුමතරමේ ජනාධිපතිවරයාට බැරිද ජනාධිපති කොමිසම් සභාව පිළිබඳ ගැසට් එකක් හරියට ගාගන්න ජනවාරි මාසේ 28 වෙනිදා ගහනවා පෙබරවාරි මාසේ 5 වෙනිදා සංශෝධනය කරනවා ආය අප්‍රේල් මාසේ පළවෙනිදා අපි තියෙන ගැසට් එක නඩු යනවා නඩු ගියාට පස්සේ ජනාධිපතිවරයා ගැසට් එක වෙනස් කරනවා අඩුමතරමේ ජනාධිපති කොමිසම් සභාවක ගැසට් එකක් හරියට ගාගන්න බැරි ජනාධිපතිවරේ තව මොනවද තුම්පාරා සංශෝධනය කරා මරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ජනවාරි 28 කොමිසම් අපේ ජනවාරි 28 කොමිසම් පිටවන අප්‍රේල් මාසේ 28 අවසන් වෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදා ගැසට් එක සංශෝධනය කරනවා ඔව් කතානායකතුමනි මෙතුමා ප්‍රකාශයක් කළා මේ දොම්පේ බැසිල්ලාමතුමාගේ ගෙයක් ගැන මේ මෙතන සභාවේවත් නැති කෙනෙක් ගැන මෙතුමා කතා කරනකොට මෙතුමා මේ කොමිෂන් වාර්තාවේ කතා කියන අපි දන්නවා දොම්පේ කතා කරනකොට එහෙම කිසිම ගෙයක් ගැන කිසි වාර්තාවක් නැහැ මේ අය ගෙනල්ලා අපිවත් FCID එකට ගෙනාවා අපිවත් FCID එකට ගෙනල්ලා ප්‍රශ්න කරා අපිට කියන්න කිව්වා කරන්න කියන ඔයාගේ වෙලාව කතා අවසන් කරන්න ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා අවසන් කරන්න ඔබ හරි සරල කතාවක් අවසන් කරන්න ඔබතුමා හරි සරල කතාවක් ගරු නියෝජ්‍ය අවසන් කරන්න මම කිව්වේ කොහොමද දොම්පේ කිව්වාම දොප්පේ ප්‍රාදේශ සභාවත් මතක් කරනවා සභාපතිත් මතක් කරනවා නඩු වලින් එළියට ආපු විදිහත් මතක් කරනවා අපිටින් ඉන්න විදිහත් මතක් කරනවා ඔබතුමා දන්නවනේ අපද කොයිද අප පිටින් එළියට ඉන්නේ කොට්ටක් සංවරයසරින් අවසන් කරන්න ඕ ඒකද අප පිට එළියට ඉඳපුවම චුට්ටක් ඇඟ බැඳලා තියෙන්නේ ඒ മന്ത്രിතුමා දේශ മന്ത്രിවරයෙක් හැටියට පුතුමා කාලේ මම පාර්ලිමේන්තු පුරවන් කරු කතා නැගිතුමනි ඒ කියන්නේ අප වුණා කියලා පාර්ලිමේන්තු බාධාවක් නැහැ හැබැයි එළිය චුට්ටක් අප කියන්නේ ඇඟ බැඳලා පරිස්සමෙන් කතා කරන්න කියන එකයි හොඳයි අප පිට එළියට ඉන්න වංචනිකයෝ මම නැගිටින්නේ මම කරු කතා නැගිතුමනි මම ඉතාල සරල කතාවක් කිව්වේ මම කිව්වේ මොකද මම කිව්වේ මල්වානේ අක්කර 18 ගිඩමක මන්දිරයක් වගේ ගයක් හදලා තිනවා ඒගේ කාගේද කියලා නඩුවක් තිනවා මාගේ ස්තුති ඒ තිරුණ නඩේෂන් කියන ඉඩම යාගේ උනාට ගේ ඉඩම ඔක්කොම නම තිබ්බට යාගේ නෙවෙයි කියලා